දෙදස් විසික T20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටේ අවසන් තරගය ඊයේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7:30ට ආරම්භ වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතරයි. තරගයේ කාසියේ වාසී දිනගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරා. ඒ අනුව මේ ඔබ දකින්නේ ඒ තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායමයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක, කුසල් පෙරේරා, චරිත් අසලංක, අවිෂ්ක පනෑන්ඩු, වනිදු හසරංග, දසුන් ශානක, චාමික කරුණාරත්න, බානුක රාජපක්ෂ, දුස්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ සහ ලහිල් කුමාරයන් ක්‍රීඩකින් ඇතුළත් වෙලා හිටියා. නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් මැක්ස් ඔඩ්වඩ්, ස්ටීෆන් මයිබර්ග්, බෙන් කූපර්, කොලින් ඇකර්මන්, බෑස් ඩී ලීඩි, ස්කොට් එඩ්වර්ඩ්ස්, රයන් ටෙන්ඩර්ස් කේට්, පීටර් සීලර්, ෆ්‍රෙඩ් ක්ලාසන්, පෝල් වෑන් මීක්‍රන්, බ්‍රැන්ඩන් ග්ලෝවර් යන ක්‍රීඩකින් ඇතුළත් වෙලා හිටියා. නෙදර්ලන්ත කණ්ඩායමට පන්දු වාර 10ක් අවසානයේදී සියලුම දෙනා දැවි ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 44ක් පමණයි. ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභය කොලින් ඇකර්මන් පන්දු 9කදී ලකුණු 11ක් වාර්තා කිරීමට සමත් වුණා. අනිත් කිසිදු පිටිකරුවෙකුට ලකුණු 10 සීමාවත් පන්නන ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. පන්දු යැවීමේදී දුස්මන්ත චමීර පන්දු වාර 2ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 13කට එක් අඩුවක් දවා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ඊයේ දිනේදී එක් පන්දු වාරයක් ක්‍රියාත්මක කරා. එම පන්දු වාරය තුලදී ඔහු කඩලු දෙකක් දවා ගැනීමට සමත් වුනේ ලකුණු 3ක් පමණක් ලබා දෙමින්. ඊයේ දිනේදී තම T20 තරඟ තුලදී වාර්තා කළ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ලහිර් කුමාරහට හැකියාව ලැබුණා. එම පන්දු වාර 3ක් තුලදී නිලකුණු පන්දු වාරයක්ද සමගින් ලකුණු 7කට කඩලු 3ක් දවා ගනිමින් කණ්ඩායමේ දඟපන්දු යවන සුපිරි තුන්ගිරියා ක්‍රීඩක වනිදු හසරංග ඊයේ දිනේදී පන්දු වාර 3ක් ක්‍රියාත්මක කිරීමට සමත් වුණා. එෙහිදී ඔහු ලකුණු 9කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. නෙදර්ලන්ත කණ්ඩායම ලබාගත් මෙම ලකුණු 44 වාර්තා වන්නේ T20 ලෝක කුසලානයකදී කණ්ඩායමක් ලබාගත් දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසටයි. මෙහි පළමු වන ස්ථානයේ හිමිවන්නේ නෙදර්ලන්ත කණ්ඩායමටයි. ඒ 2014 T20 ලෝක කුසලානයේදී සියලුම දෙනා ලකුණු 39කට දැවී යාමයි. මෙහි තුන්වන ස්ථානයේ හිමිවන්නේ නවසීලන්ත කණ්ඩායමටයි. ඒ පන්දු වාර 20 තුලදී කඩුලු 9කට ලකුණු 60ක් ලබා ගැනීමයි. මෙම කණ්ඩායම් තුනම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත් වී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම වීම විශේෂත්වයක්. කෙසේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය කිරීමට නම් පන්දු වාර 20 තුලදී අවශ්‍ය වන්නේ ලකුණු 45ක් පමණයි. කෙසේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 7 එක් පන්දුවක් අවසානයේදී කඩුලු 2ක් දැවී ලකුණු 45ක් වාර්තා කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිය කුසල් ජනිත් පෙරේරා පන්දු 24කදී නොදෙවී ලකුණු 33ක් වාර්තා කිරීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට 4 පහරවල් 6ක්ද ඇතුළත් වුණා. එමෙන්ම බ්‍රැන්ඩන් ග්ලෝවර් සහ පෝල් වෑන් මීක්‍රන් එක් අඩුවල බැගින් දවා ගැනීමට සමත් වුණා. කෙසේ හෝ 2021 T20 ලෝක කුසලන් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටේ අවසන් තරගයේ කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. දෙදා සිසික T20 ලෝක කුසලන තරගාවලියේ සුපර් 12 වටය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් සුදුසුකම් ලබා ඇති බව ඔබ දන්නවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ එක කාණ්ඩය සඳහායි. ශ්‍රී ලංකා කණ්ඩායමට අමතරව එක කාණ්ඩයේ සිටින කණ්ඩායම් වන්නේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දිය කොදෙව් සහ බංග්ලාදේශය යන රටවල්ය. එමෙන්ම දෙක කාණ්ඩයේ සිටින කණ්ඩායම් වන්නේ ඇෆ්ගනිස්තානය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, ස්කොට්ලන්තය සහ නැමීබියාව යන කණ්ඩායම්. ඒ අනුව 2020 T20 ලෝක කුසලන තරගාවලියේ සුපර් 12 වටේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කාලසටහන මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් මාස 24 වනදා බංග්ලාදේශය සමග තරග වැදීමට නියමිතව තිබෙනවා. ඔක්තෝබර් මාස 28 වනදා ඕස්ට්‍රේලියාව සමගත්, ඔක්තෝබර් මාස 30 වනදා දකුණු අප්‍රිකාව සමගත් තරග වැදීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් 1 සහ නොවැම්බර් 4 යන දිනයන්හිදී එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් යන කණ්ඩායම් සමග තරග වැදීමට නියමිතව තිබෙනවා. ඒ අනුව බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගයේ ෂාජා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිවෙලින් ඩුබායි සහ ෂාජා යන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. එමෙන්ම එංගලන්තය සමග තරගයේ ෂාජා ක්‍රීඩාංගණයේදීත්, බටහිර ඉන්දිය කොදෙව් සමග තරගයේ අබුඩාබි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙම තරග පැවැත්වෙන වේලාවන් වන්නේ පිළිවෙලින් පස්වර 3:30ට, රාත්‍රී 7:30ට, පස්වර 3:30ට, රාත්‍රී 7:30ට සහ රාත්‍රී 7:30ට යන වේලාවන්හිදීය.
එළඹෙන 2022 ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගාවලියට තවත් කණ්ඩායම් දෙකක් එක්කර ගැනීමට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය මීට පෙර තීරණය කර තිබුණා. ඒ අනුව නව කණ්ඩායම් වෙනුවෙන් නගර හයක් තෝරාගෙන තිබෙනවා. එම නගර හය වන්නේ ධර්මශාලා, ගුවහාටි, රාංචි, ලක්නව්, අහමදාබාද් සහ කටක් යන නගරයි. මෙම නගර හය තුලින් ධර්මශාලා සහ ලක්නව් නගර ඉදිරියෙන් සිටින බව ලන්සු තැබීමේ ක්‍රියාවලියට සමීප ආරංචි මාර්ග සඳහන් කොට තිබෙනවා. මෙම කණ්ඩායම් 6 වෙනුවෙන් ලන්සු තැබීමේ ක්‍රියාවලිය එළඹෙන ඔක්තෝබර් මාසේ 25 වනදා ඩුබායි හීදී පැවැත්වීමට නියමිත වී තිබෙනවා. ඉන්දියාවේ ප්‍රකට සමූහයක් වන අදානි සමූහය විසින් අහමදාබාද් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලන්සු තබ ඇති බවට ඉන්දියා වෙබ් අඩවි වාර්තා කොට තිබෙනවා. එක් එක් කණ්ඩායම වෙනුවෙන් ලන්සු තැබීමේ ක්‍රියාවලියට ලියාපදිංචි වීම පසුගිය 20 වෙනදා නිමවට පත් වී තිබුණා. මෙම කණ්ඩායම් දෙක වෙනුවෙන් ලන්සු තැබීමේ ක්‍රියාවලියට ලොව ප්‍රකට පාපන්දු ක්‍රීඩා සමාජයක් වන මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයද එක් වී තිබෙනවා. මීට අමතරව දීපිකා පදුකෝන් සහ රන්වීර් සිංහ ද නව කණ්ඩායම් වෙනුවෙන් ලන්සු තැබීමට එක්වන බව ඉන්දියා වෙබ් අඩවි වාර්තා කොට තිබෙනවා. ඒ අනුව ලන්සු තැබීමට එක්වන පාර්ශ්ව වන්නේ ටොරන්ට් ෆාර්මා, ඕරෝබින්දෝ ෆාර්මා, සංජීව් කුමාර්, කටා ගෲප්, CVC Partners, Hindustan Times Media, Glacier Family, Broadcast and Sport Consulting Agencies ITW, Group M, Navin Jindal, Adani Group, Ronnie Scrivell and Singapore-based PE firm. යන පාර්ශවයි. දේශ විදේශ ක්‍රිකට් කෙරෙහි මේ උණුසුම් ක්‍රිකට් තොරතුරු දැනගන්න Smart Cricket LK YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. ඒ වගේම වීඩියෝ කොහොඳ නම් ලයික් කරන්න, ක්‍රිකට් වලට කැමති වගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වීඩියෝ ගැන ඔයාලට තියෙන අදහසත් අනිවාර්යයෙන්ම අපට comment කරන්න. එහෙනම් තවත් මේ වගේ උණුසුම් ක්‍රිකට් තොරතුරු තුනකින් හමු වෙමු ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.